කෙනෙක් වෙනුවෙන් අපි මොනතරම් ආදරය දුන්නත් මොනතරම් ආදරෙන් රැකගත්තත් දාලා යන හදදී නතර කරන්න බෑ ඒක තමයි ඇත්ත ඒත් මං කොහොමද බානුකව අමතක කරන්නේ මං කොහොමද බානුක නැතිව මොහොතක්වත් ජීවත් වෙන්නේ පාළ මොහොදු වෙරළේ ගලක් මතට වී ආශා කඳුළු සලන්නේ දැන් බොහෝ වේලාවක සිට ඇය මුළු ජීවිතයම කැප කර හදවතින් බැඳුනේ බානුක සමගින්ය එහෙත් නොසිතූ මොහතක බානුක ඇයව අත්හැර දැමුවේ ඇයව ඔහුගේ පවුලට නොගැලපෙනවා යයි හේතු දක්වමින් ආශා නිත්මාලි අධ්‍යාපන අවසන් කළ ඇය කොළඹට සේන්දු වූයේ මීට වසර දෙකකට පෙරය ඒ ඇයට සරිලන රැකියාවක් ලැබුණ නිසාවෙන් ඇය එහිදී ආදරයෙන් බැඳුණු තරුණයා බානුක විය එලෙස ඔහු හා බැඳුණු ඇය ඒ ආදරේ විවාහයක් දක්වා ගෙන යාමට බලාපොරොත්තු දල්වා බලා සිටින්නට විය ආශා මාසික වැටුප අරි පරිස්සමින් වියදම් කළේ නොබෝ දිනකින් බානුකගේ මනාලිය වීමට සිහින දකිමින් ඇය බානුක සමගින් අනාගත පිළිබඳව සුබ සිහින මවන්නට වූයේ අනෙක් ආදරවන්තයන් ලෙසටමයි අවසානයේ සම්බන්ධතාවය බිඳී ගියේ ආශා සිහිනකින්වත් නොසිතූ අයුරින් බොහෝ සිත් තැවුලටපත් ආශා තම බෝඩින් කාමරයෙන් පිටත් වූයේ කිසිදු අරමුණකින් තොරවයි කල යුත්තේ ආරක්ෂාකාරී ස්ථානයක් සොයාගෙන නතර වී තම අනාගතය සකස් කර ගැනීම බව ආශා දන්නා නමුත් පුදදුන් ආදරය නිසාම ආශාගේ හදවත තවමත් සිර වී ඇති හැඩයි මට බෑ තව එක මොහොතක්වත් ජීවත් වෙන්න බානුකගෙන් තොර ලෝකයක් මට නෑ ආශා මුහුද දෙස බලාගෙන මුමුණන්නට ඌයේ දෙනෙත් වලින් උණු කඳුලැලි වැටනා මොහොතක කෙමෙන් කෙමෙන් ඉරාවරට ගොස් මුහුදු වෙරළේ ඌයේ පාළු ස්වභාවයකි මුහුද දෙසටම දෑස් යමා සිටි ආශා අවට බලන්නට විය ඇයට නුදුරින් තවත් ගලක් මතට වී ඇය ලෙසටම වාඩි වී සිටිනා තරුණයෙකි බැලූ බැල්මට නම් ඔහු ඇය ලෙසට වේදනාවෙන් හෝ කලකිරීමකින් සිටින බවක් ඇයට නොපෙනෙයි ඉතා කෙසඟ සිරුරක් ඇති ඔහු ආශා දෙස හොර බැල්මකින් බලන්නට වූයේ ඇගේ රූපයේ පිළිබඳව සිතක් පහළ වී නොවන වග ඇයට සිතිනි කුඩුකාරයෙක් ඇයට සිතුනේ එලෙසටයි තවත් මොහොතක් ගෙවී යද්දී මුහුදු වෙරළේ සිටියේ ආශා පමණි ආශා වාඩි වී සිටි දැනින් නැගිට කෙමෙන් කෙමෙන් මුහුද දෙසට යන්නට වූයේ කිසිවෙකුගේ ඇස නොගැටී මුහුදට බිලිවීමේ චේතනාවෙන් බානුක විසින් ඇගේ සිත තුළ ඇති කළ වේදනාව ඇයට ජීවත් වීමේ ආසාව තව දුරටත් ඉතිරි කර නැත කමක් නෑ බානුක ඔයා හොඳින් ඉන්න ඒත් මට බෑ ඔයා නැතිව තප්පරයක් ඉන්න ආදරය කරපු මට ලැබුණේ වේදනාව විතරයි ඇය දෑස් පියා ගනිමින් ඉදිරියට ඇදී එන විශාල රළපහරට මුහුණ දී දිය තුළ ගිලී යන්නට වූයේ බානුකගේ රුව සිහි කර ගනිමින් දිය තුළ ගිලී ගිය ආශාගේ සිරුර අප්‍රාණික වී දිය තුළටම ඇදී යන්නට වූයේ ඇයව සිහි මුර්ජා කරවමින් මම මේ කොහෙද ජීවිතය තොර කර ගැනීමට මුහුදට බිලි වූ ආශා දෑස් විවර කර බලා අපහසුවෙන් ප්‍රශ්න කරන්නට වුණා මුහුදු ජලයේ තිබූ ශීත බව ඇයට නොදැනී ඇගේ ගෙර දක්වා රැඳී තිබුණේ උණුසුම් පොරවණයකි මේ මං කොහෙද ආශා තමාගෙන් ප්‍රශ්න කරමින් අවට බලන්නට වුණා එය කුඩා කාමරයකි මලානික එළියක් සහිත බල්බයකින් එළිය වූ කාමරය තුල තිබුණේ ඉතා අපිලිවෙල බවකි ආශා තම සිරුර දෙසට ඇස් යවන්නට විය ඇය ඇඳ සිටියේ පිරිමි කෙනෙකුගේ යයි සිතිය හැකි ඇඳුමකි කවුද උඹ මම මේ කොහෙද එකෙනෙහිම කාමරය ඇතුළට තැරිණි තරුණයාගෙන් ආශා ප්‍රශ්න කරන්නට වූයේ එතනින් මිදී පලා යාමට තැත් කරනා ගමන් ඒ තරුණයා කිසිවකුත් නොව මුහුදු වෙරළේ තමා දෙස බලා සිටි තරුණයා බව ඇය හඳුනා ගන්නට වුණා ඒ නිසාම ඇයට දැනෙන්නට වූයේ බියකි සිරුරෙන් මදක් කෙසඟ වුවද ඔහු ආශාව තම දෑත්වලින් සිරකර ඇයව යළි ඇඳ මතටම දමන්නට වුණා උඹ කවුද කියපන් ඇයි මාව ගෙනාවේ උඹට මොනවද ඕනේ යයි ප්‍රශ්න කරමින් ආශා තම ගෙලෙහි වූ මාලයේ වෙත අත යවන්නට වූයේ
එය ඔහුට ලබා දී එතනින් පිටවීමටයි දැන් ගොඩක් රැ වෙලා මිස් උදේ වුණාම ගෙදර යන්න ආ මේක කන්න මිස් කියඳුන් තෙත නිසා මම එළියට දැම්මා උදේ වෙති වෙහිලා තියේයි පෙනුමෙන් ප්‍රියජනක බවක් නොමැති තරුණයා පවසන්නට ඌයේ ඉතා පැහැදිලි කාරුණික හඬකින් ආශා ඇඳ කෙළවරට ගුලි වී ඔහු දෙස බලන්නට ඌයේ සැකයෙන් වගේ ඇයි කියපම් මාව බේරගත්තේ මට ඕනේ මැරෙන්න ඇයිඹ මාව ආයෙත් මේ නපුරු ලෝකෙට ගෙනාවේ ආශා පවසන්නට ඌයේ හැඬුම් මැද කිසි පිළිතුරක් නොදී ඔහු යලිත් කාමරයෙන් පිටව යන්නට ඌයේ ආශාව කාමරය තුල තනි කර ආශාගේ ඇඳුම් බෑගය ඇඳ කෙළවරක ඇත ආශා හනිකට ඒ ළඟටගෙන පරීක්ෂා කර බලන්නට වුණා එහි තිබූ කිසිවක් අඩු නැත ඇගේ පසුම්බියෙහි වූ මුදල්ද එලෙසම පවති ආශා ඒ මොහොතෙහිම එතනින් පිටව යන්නට සිතුවත් ඇගේ සිරුරට දැනෙන්නට ඌයේ දැඩි අප්‍රාණික බවකි කමක් නෑ මම උදේම යනවා දැන් මේ මහරෑ මට යන්න තැනකුත් නෑනේ යයි සිතමින් ආශා කාමරයෙහි ඌ දොර වසා එයට කාමරයෙහි ඌ මේසේද හේතු කරන්නට ඌයේ වැඩි ආරක්ෂාවටයි සිත්ති තිබූ පීඩාකාරී බව නිසාම ආශාට නිින්ද යන්නට විය ඇය නැවත අවදි ඌයේ පසුදෑ උදෑසනයි කාමරයෙහි දොර තිබූ පරිද්දෙන්ම වසා ඇත පෙරදා ඇයව රැගෙන ආ තරුණයා කොහිදයි කියා ඇය විපරම් කරන්නට විය ඔහු පෙනෙන්නට නොමැති ඌ නිසා ආශා තම ඇඳුම් හැඳ යලි පිටත් වීමට සූදානම් විය බොහොම පිං යනුවෙන් කොළ කැබැල්ලක ලියා මේසේ මතින් තබා පිටව යන්නට ඇය සිතන්නට ඌයේ ඔහු තමාට සිදු කළේ උපකාරයක් බව ඇයට මේ වන විට වැටහි තිබුණ නිසයි කාමරයෙන් පිටත් වීමට සූදානම් වූ ඇය දුටුවේ එදෙසට කලබලයෙන් දිව එන කාන්තාවකි ඔය ළමයා කවුද ඇය ප්‍රශ්න කළේ ආශා දෙස කලබලයෙන් බලමින් මං මිගර ළමයා ගෑනු ළමයාද කවුරුණත් කමක් නෑ ඉක්මනට පොලිසියට යන්න අන්න මිගරව අදත් පොලිසියට අහුවෙලා ආශා දැස් විශාල කර ඇය දෙස බලා උන්නේ කිසිවක් සිතාගත නොහැකිව පව්කාරයා මූට මාස දෙක තුනකට සැරයක් පොලිසිය යන්නම ඕන ඔය ළමයාවත් මිගරව හදාගන්න බලන්න මිගාර කියන්නේ නරක ළමයෙක් නෙමෙයි හොඳ අපූරු කොල්ලා මට වෙලාවට කුලිය සල්ලි ටිකක් දෙනවා ඔය ජරාවට ඇබ්බැහි වුණේ අර කාලකන්ණි ගෑණියෙක් නිසානේ ඇයි කියවාගෙන යන්නට වුණා ආශා යලිත් ඒ කාමරය තුලට වැඩි කල්පනා කරන්නට විය මේ මොහොතේ ඇයට දිවි හානි කර ගැනීමේ අවශ්‍යතාවයද මදක් පහව ගොස් ඇති හැඩයි පව් මම වගේම කරුමක්කාර ජීවිතයක් ඇය කාමරයට වී එහි තිබූ මිගාරගේ දිනපොත කියවන්නට උනි එහි සටහන්ව තිබූ ආකාරයට මිගාරද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබුණේ ඔහු ආදරය කළ යුවතිය ඔහුව අත්හැර දැමූ නිසාය මිගාරගේ කඳුළු කතාව කියවූ ආශාගේ දෙනෙත් සුවිශේෂී පේලි කියපයක් අතර නතර විය ඔයා දන්නවද මණික මං ඔයාගෙන් පිළිගන්න මාවම නැති කරගත්තා අන්තිමට මගේ ගෙදර මිනිස්සුන්ටත් මාව එපා වුණා මුලින් මං පොලිසියට අහුවෙද්දි ඒ අය ආවම මාව හදන්න බැරි නිසා ඒ අයත් මාව අතහැරලා දැම්මා දවසක් මං ඔයාව හම්බෙන් දැක්කා ඔයා ඔයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්ගේ අතේ ලිලා හිනා වෙවි යනවා එදා මට දැනුනේ මං ගැනම දුකක් ඇයි මටත් ඔයා වගේම හිනා වෙලා ඉන්න බැරි කියලා මට හිතුණා ඒත් මං දැන් ගොඩක් පරක්කුයි මට දැන් මේ ජීවිතෙන් මිදෙන්න බෑ මන් දන්නවා මට පුළුවන්කම තිබුණා නම් ඔයා මාව දාලා යද්දි හිත හයිය කරගන්න අද මට තනි වෙලා හරි මිනිස්සෙක් වගේ වෙන්න තිබුණා ඒ දැම්මම ගොඩක් පරක්කුයි ඒ වචන පෙළ කියවූ ආශා තම සිතින් තමාටම ශාප කරගන්නට ඌයේ තමාද සිදු කර ගැනීමට සැරසුනේ එවැනිම ක්‍රියාවක් නිසායි ඇත්ත මම ගැන හැඟීමක්වත් නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මම නැති වෙන්නේ ආශා තමාටම පවසා ගන්නට වුණා ආශා එදිනද එම කාමරයට වී සිටට පසුදා උදෑසනම පොලිසිය වෙත යන්නට ඌයේ මිගාරට කුමක් සිදු වුණදයි කියා විමසා බැලීමට සිත බලකර කියූ නිසාවෙනි ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර බන්ධනාගාරගත කර තිබුණේ උසාවි නියෝගයට අනුවයි ආශාට ඔහු පිළිබඳව දැනුනේ විශාල දුකකි ආශා දෙවරක් නොසිතාම
ඔහුව බැලීම සඳහා බන්ධනාගාරයේ වෙත ගමන් කරන්නට විය. ඇයි මිස් මේ වගේ තැනකට ආවේ? මිස්ටර් මේ වගේ තැන් ගැලපෙන්නේ නැහැ. මිගාර කතා කරන්නට ඌයේ අසරණ දැස් ඇයි වෙත යොමු කරමින්. පණිවිඩයක් ගෙදරට දෙන්න විදිහක් තියෙනවා නම් කියන්න. මම කියන්නම්. ඇයි කතා කරන්නට ඌයේ කඳුළු රැඳි තැනත් වලින්. දැන් මගේ අම්මටත් මගේ මේ දේවල් දැකලා දැකලා ඇති වෙලා මිස්. එයාලා ඉන්නේ නැහැ කීවත් කියන්න ඕනෙත් නැහැ. මිස්ටර් හදිසිය තැනක් හොයාගන්නේ නැත්තම් මගේ කාමරේ ගන්න. ඒකට මං ඊළඟ මාසෙටත් එක කුලී ගෙවලා තියෙන්නේ. මං ඉතින් එළියට එන්නේ තව අවුරුද්දකින්නේ. ඔහු කතා කරන්නට ඌයේ මද සිනාවක් රඳවාගෙන. ඇප ගන්නායි බැරි වෙයිද? මං ගෙවන්නම්. ආශා ප්‍රශ්න කළේ තම ජීවිතේ බේරාගත් ඔහුව මේ මොහොතේ තනි නොකළ යුතුයයි සිතා. නෑ මිස්, මේ වෙච්ච දෙයට මං කැමතියි. අමාරුවෙන් වුණත් මං ඉවසන් ඉන්නවා. තව ටික දවසකින් මාව රැඳවුන් මධ්‍යස්ථානයට දායි. මං හිතන්නේ මගේ මොකක් හරි පිනක් තිබිලා තියෙනවා. නැත්තම් එළියට ආවත් මං කරන්නේ ඔය දෙයමනේ. මං ඔයාව බලන්න එන්නම්. ආශා පවසන්නට ඌයේ හදවතින්මය. එපා මිස්. මිස් ආයි මෝඩ වැඩ එහෙම කරන්න එපා මිස්. අපි අපේ ජීවිතේ බිල්ලට දුන්නත් අපිව දාලා ගියපු අයගේ ඇස් තෙත් වෙන්නේ නැහැ. එයාලා හැමදාම hina වෙලා ඉඳී. අපි මතක් කර කර දුක් වුණාට එයාලට අපිව මතක් වෙන්නේ නැහැ. අපි හානි කරගත්තොත් දුක් වෙන්න ඉන්නේ අපේ අම්මා තාත්තා විතරයි. කාලයත් එක්ක ඒ අයටත් අපිව අමතක වෙයි. මේ ලෝකේ අතෑරියා කියලා පාඩුව අපිට මිසක් වෙන අයට නෙමෙයි මිස්. මම ඒ ගත්ත මෝඩ තීරණේ නිසා මම අදටත් විඳවනවා. ඒකයි මම මිස්ස බේරගත්තේ. මට වෙච්ච දේ කාටත් වෙනවට මං කැමති නෑ. ඔහු නැවතත් ආශා දෙස බලා කතා කරන්නට විය. මිස් අලුතින්ම ජීවිතේ පටන් ගන්න. අපිට දෙයක් නොලැබෙන්නේ අපේම හොඳට මිසක් නරකට නෙමෙයි මිස්. මොනව නැති වුණත් කමක් නෑ. ජීවත් වෙන හුස්ම ටික තියෙනවා නම් වෙන කවුරුත් මොකටද? යලි කාමරේ වෙත ආශා ජීවිතය අලුතින්ම ආරම්භ කරන්නට සිතුවේ ඒ වචන පෙළත් සමගින්ය. ඇය වෙනත් ස්ථානයක රැකියාවක් සොයාගත්තේ තව දුරටත් භානුකව දැකීමටවත් අවශ්‍ය නොකළ නිසාවෙන්. මිගාර කෙසේ පැවසුවද ආශා හැකි සෑම විටම ඔහු වැලීමට යන්නේ තමාට දෙවන වතාවට ජීවිතේ ලබා දුන්නේ ඒ උත්තරීතර මිනිසා නිසාය. එසේ මුණ ගැසී කතා කිරීම නිසාම දෙදෙනා අතර ආදරයක් ඇති වූයේ ඔවුන්ටද හොරාය. මාස 11කට පසු තව මාසයයි මිගාර ඔයා මෙහෙම ඉන්න. ඊට පස්සේ ඔයාට ආයෙත් ඉස්සර වගේ ඉන්න පුළුවන්. ආශා පවසන්නට ඌයේ සතුටුනි. මට ඉස්සර වගේ නම් ඉන්න ඕනේ නැහැ. මට ඕන අලුත්ම ජීවිතයක් ආශා. ඔයාවත් මමවත් ඒ අඳුරු අතීතයට ආයෙ යන්නේ නැහැ මිගාර. කවදාවත් නැහැ. ඒක නෙමෙයි මං අපේ ගෙදරට ඔයාගෙන කීවා. ගෙදරට? මිගාර ප්‍රශ්න කරන්නට ඌයේ පුදුමයෙනි. ඔව්, ඇයි බය වෙලා? මං කිව්වේ ඔයාගෙන මිසක් ඔයාගේ අතීත ගැන නෙමෙයි. ඒ දේවල් මං විතරක් දැනගත්තම ඇති. අනතුරු ආශා කතා කරන්නට ඌයේ හැඟීම් බරව. ජීවිතේ ලස්සන මම දකින්න දැන් මිගාර. ඔයාට පින් එදාමව බේරගත්තට. එදාම මැරුණනම් අද මේ සතුට විඳින්න මම නෑනේ. මිගාර ඇගේ හිස අතගා ආදරයෙන් කතා කරන්නට වුණා. ඒ ගැන දුක් වෙන්න එපා. අද ඔයා සතුටින්නේ. ඒත් මගේ ජීවිතේට වෙච්ච කිසි දෙයක් නරකයි කියලා මට දැන් හිතෙන්නේ නෑ. ඒ වගේ නරක දෙයක් වෙච්ච නිසායි මට ඔයාව ලැබුණේ. මම ආවම අපි දෙන්නම අපේ ගෙදර යමු. මට විශ්වාසයි අම්මා මට නැතත් ඔයාට ආදරේ වෙයි. ඔව්, අපි ඔයාගේ ගමට යමු. අපේ ජීවිතේ ලස්සන තැනකින් පටන් ගන්න. මේ මාසේ ඉවර වෙනකන් මම බලන් ඉන්නවා මිගාර. යයි පැවසූ ආශා නැවත පැමිණෙන අතරතුර මුහුදු වෙරළ අසල මදකට තනි වෙන්නට විය. ඇයට එදා දැනුණු වියෝදුක අද නොදැනේ. එදා අඳුරු ලෙසින් දුටු මුහුද අද නිල්වන්න පෙනේ. ඇය වටා ඇති සෑම දෙයක්ම නැවුම් බවකින් පිරී ඇති බව ඇයට හැඟේ. අපි ලස්සන්ට හිතුවොත් අපිට හැමදේම ලස්සන්ට පේනවා. දුකින් හිතුවොත් ඒ හැමදේම පේන්නේ කලකිරීමක් විදිහට. මිගාර, ඔයා මගේ ජීවිතයට පායපු පහන් තරුවක් වගේ. මේ ඉතිරි දවස් ටික ගෙවිල යනකම් මං ආසාවෙන් බලන් ඉන්නවා. ඔයා එනකම් මේ වෙනකම් හිටියා වගේ පරිස්සමින් ආදරෙන්. ඇය තනිව සිතමින් හමායන සුලන් රැල්ලේ පහස විඳිනට මදක් දැස් පියා ගන්නට වුණා.